දැන් ඊයේ දවසේදී ආණ්ඩුව මේ ඉදිරිපත් කළා තියෙන මේ බදු ප්‍රතිපත්තිය සංශෝධන හරහා ව්‍යාපාරික ක්ෂේත්‍රයට කිසිදු ඉලක්ක කිරීමක් සිද්ධ කළා නැහැ. මේකේ පැහැදිලිවම ඉලක්ක වෙලා තියෙන්නේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. පාලක පැලැන්තිය. නිල රත ටික, එතකොට නිල නිවාස ටික, කාර්යාල ටික, රක්ෂණාවරණය, ඊට ලැබෙන උන්ට ලැබෙන ඉන්ධන දීමනාව මේ සියල්ල තමයි මේ හරහා මේ බදු අය කිරීම වල නිදහස් කරලා හෝ විශාල බදුසහන ලබා දීලා තියෙන්නේ. නමුත් ඊට පෙර අපි දැක්කා ගිය සතියේ ජනවාරි මාසයේ 30 වෙනිදා කැබිනට් මණ්ඩලයට සංශෝධනයක් ඉදිරිපත් වෙලා අනුමත කරගත්තා. මාසයකට රුපියල් කෝටියකට වඩා ආදායම් ලබන ව්‍යාපාරවලට සමාජ ආරක්ෂණ බද්ද දාලා තිබුණා 2.5%. ඒ මාසයකට රුපියල් කෝටියකට වඩා ආදායම් ලබන ආයතනවලට, ඒ ව්‍යාපාරවලට මේ බද්ද හරහා ඔවුන්ගේ ලාභය අඩු වෙනවා කියලා මේ සමාජ ආරක්ෂණ බද්ද සංශෝධනය කරන්න ඉවත් කරන්න අවශ්‍ය සංශෝධන මේ දේශ ආදායම් පනතට ගේන්න ආණ්ඩුව දැන් එකඟ වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ සංශෝධන දෙකක් ගේන්න සූදානම්, සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා, තව සංශෝධන ගේන්න සූදානම්. ඒතර ආණ්ඩුවම හිටපු ස්ථාවරය වෙනස් වෙලා තියෙනවා. අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා, මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා. දැන් අර වෙනස් කරන්න බෑ කියපු බදු ප්‍රතිපත්ති වෙනස් වෙනවා. වෙනස් කරන්න බෑ කියපු බදු ක්‍රමය වෙනස් වෙනවා. වෙනස් කරන්න බෑ කියපු දේශීය ආදායම් ප්‍රාණිත සංශෝධන සංශෝධිත පනත තව තව වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙන්නේ කවුරු වෙනුවෙන්ද? මේ රටේ ජනතාව වෙනුවෙන්ද? මේ රටේ වෘත්තීය වේදීන් වෙනුවෙන්ද? රට වෙනුවෙන්ද? රටේ අනාගතය වෙනුවෙන්ද? නෑ. මේ තෝරාගත් තමන්ගේ පාලක පැලැන්තිය වෙනුවෙන්, තමන්ගේ හෙංචයියන්, තමන්ගේ සගයින්, තමන්ගේ අනුගාමිකයින්, තමන්ගේ සට්ටම්බියන් වෙනුවෙන් විතරයි මේ වෙනස වොන් සිදු කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.